සංග්‍රහශීලීත්වයේ සම්බන්ධයෙන් ලෝකයට තාමත්ම ඉහළ ආදර්ශ සම්පාදනය කරපු රටක් අපි. ඒ නිසා විශේෂයෙන්ම වෙදකම රජවරුන් පවා කළ හෙදකම අපේ ජීවිතයේ වෙනමම පුරුද්දක් හැටියට අපි නිර්මාණය කළ කරුණු කාරණා බවට පත් වුණා. මේ සියල්ල මම මේ උපුටා ගන්නේ හෙට දවස. මේ මාසේ 11 වෙනිදා කියලා කියන්නේ ජාත්‍යන්තර හෙද දිනය. ලංකාවේ හෙද සේවාව කියලා කියන්නේ ජාත්‍යන්තර වශයෙන් මහත් කීර්තියක් උසුලපු ලංකාවේ තේ වගේ වෙනම සංනාමයක් බවට පරිවර්තනය වන ලංකාවේ හෙද සේවාවට පුළුවන්කම හම්බුණා. ඒ නිසා ජාත්‍යන්තර හෙද දිනය නිමිති කරගෙන ලංකාවේ හෙද සෞඛ්‍ය සේවාව පිළිබඳව සාකච්ඡා කරන්න අපිට අද දවසේදී සූදානම් ඉන්නවා. ඒ වෙනුවෙන් අපි ගෞරවයෙන් යුතුව ආරාධනය කළා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ කොර සභාපති, ඒත් එක්කම ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ ගරු කුලපති පූජ්‍යපාද මුරුත්තිට්ඨු ආනන්ද ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර බැති වෙන වහන්සේ පිළිගන්නවා. ඒත් එක්කම මේ අවස්ථාව සඳහා අපිත් එක්ක සම්බන්ධ W. කීර්තිරත්න මහත්මයා විදුහල්පති පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල නියෝජනය කරන්නේ කොළඹේ එක්ක මෙතුව සභාපති ශ්‍රී ලංකා හෙද සභාවේ ලේකම් ශ්‍රී ලංකා හෙද සංගමයේ මේ ආදී විශේෂ ගණනාවක තුමාගේ නියෝජනය අපිට දකින්න පුළුවන්කම හම්බ වෙනවා. ඒත් එක්කම අධ්‍යක්ෂ හෙද අධ්‍යාපන සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන අශෝක අබේනායක ප්‍රතිනිධිවත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මේ මොහොතේදී සහ ජාතික පුහුණු කිරීමේ නිලධාරි පුෂ්පරම්යන්වත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ හැම දෙනාගේම අවසරයි. අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් අපේ රටේ හෙද සේවාව කලින් තිබුණු ඩිප්ලෝමා කියන තත්ත්වෙන් පරිබාහිරව ගියලා මේ වෙනකොට විශ්වවිද්‍යාල කියන තැනට ඒ වෘත්තිමය ගරුත්වයට හෙද සේවාව කැඳවාගෙන ඉන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. මම කැමති මේ ගැන පුළුවන් විශේෂයෙන්ම සාකච්ඡා කරන්න. හැමදාටම තිරුවන් සරණයි. ඇත්තෙන්ම බුදුමා මතක් කළා වගේ හෙද සේවාව තාම මිල කරන්න බැරි සේවාවක්. ඒ වෙන හේතුවක් නිසා නෙමේ, අහිංසක රෝගියෙකුට උපස්ථාන කිරීම තාම වැදගත් දෙයක් වශයෙන් අපේ බුදුහාඳුරෝ පවා දේශනා කළේ. මං හිතනවා බුදුරජාණන් වහන්සේ සාත්තු සේවයේ පිළිබඳව පූතිගත් ප්‍රතිස්ස හාමුදුරන් වහන්සේට කරන ලද උපස්ථාන වලින් එහි වටිනාකම පැහැදිලියි. එහෙමනම් අද ලෝකයේම අපි සමත්යක් වශයෙන් බැලුවා නම් ශ්‍රී ලංකාවේ හෙද සේවාව හෙද වෘත්තිය හැම රටකම තාම ඉහළින් පිළිගන්න වෘත්තියක් බවට පත් වෙලා තිබෙනවා. ඇතැම්ම හෙදියක්ගේ පුහුණුව දිහා බලපුවහම තුන් අවුරුදු පුහුණුවක් ලැබල දෙන්නේ. නමුත් ලංකාවේ පිටරට සම්බන්ධ කළ බලපුවහම හෙදියන්ට උපාධි මට්ටමක් ශ්‍රී ලංකාවේ මේ මෑතක තමයි ඇති වුණේ. අපි දැනට වසර 30කට ආසන්න කාලයක ඉඳලා හෙද සේවාව උපාධි මට්ටමට ගන්න උපාධියක් ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ රටේ බලයට පත් වෙච්ච මෙතෙක් හැම රජකෙම අපි ඉල්ල කරපු ඉල්ලීමක්. නමුත් අද බලපුවහම අපි ඕනතරම් ඉල්ලීම් කරන මේ සාකච්ඡා සම්මුති කරගන්නවා මිසක් ක්‍රියාත්මක වෙන අඩුයි. මුදා අපි එහෙම කිව්වේ හෙදියේගේ දැනුම මිනුම වැඩි වෙච්ච තරමට තමයි රෝගියාටත් යහපතක් සිද්ධ වෙන්නේ වැඩියෙන්. අපි අන්නේ සංකල්පය අදහස පෙරදරි කරගෙන තමයි හෙදකට උපාධියක් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරේ. ඒ අනුව අත් වශයෙන්ම මේක ලොකු ඉතිහාසයක් තිබෙන අවුරුදු 30ක ඉතිහාසයක් මට කියන්න පුළුවන්කම තිබෙනවා. නමුත් මේ වෙලාව ක්‍රමයේ අවස්ථාවක් නෙමෙයි. අපි මේ පිළිබඳව මා මුලින් මතක් කළ විදිහට කාට මතක් කළත් ඒක හරිය නිසි තත්ත්වයට ආවේ නැහැ. නමුත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳව අධ්‍යාපනයේ පිළිබඳව අනුකූල තන ඇතවල් තුල ලොකු වැටහීමක් තිබෙනවා. අනේ අපි එතුමාගෙන් මේ බඩේටපත් වෙච්ච කෙටි කාල සීමාව තුළ අපි ඉල්ලීමක් කළා. මේ හෙද කාලාන්තරයක් තිස්සේ ජනාධිපතිතුමනි සාකච්ඡා කර කර යනවා මිසක් වැඩක් වෙන්නේ නැහැ. අපට මේ මැයි මාසේ 12 වෙනිදා කියලා කියන්නේ
පෙදකාරී මණ්ඩලයේ තම වටිනා වැදගත් දවසක්. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි අපේ හෙළ සේවා නූතන හෙළ සේවාවේ නිර්මාතෘවරු වශයෙන් අපි සලකන නයිටින්ගේල් උත්තමාවියගේ ජන්මදිනය. එතුමිය මැයි මාසේ 820 මැයි මාසේ 12 වෙනිදා ඉපදිලා තිබෙන්නේ. එතුමිය අනුස්මරණය කරලා ජාත්‍යන්තර ලෝකයේ හැම තැනකම උත්සව පවත්වනවා. ඉතින් අපිත් රාජ්‍ය සේවා එක්තත් පෙදු සංගමය වසරක් පාසාමි උත්සවයේ මහයෙලින් පවත්වන මෙවරත් අරණියගහ මන්දිරයේදී මැයි 12 වෙනිදා අපි සූදානම් කරලා තිබෙනවා පවත්වන්නට. අන්න ඒ නිසා වැදගත් දිනයක ජාත්‍යන්තර හෙද දිනේ හෙදකාරි මණ්ඩලයටත් උපාධි වරම් උපාධියක් ලබා ගැනීමේ පහසුව පිණිස අපි ජනාධිපති මාගේ ඉල්ලීමක් කළා මේක අපට නීතිගත කරලා දෙන්න කියලා. ඒ අනුව තමයි මේක වැදගත්ක මේ අනිත් දවස්වලට වඩා මෙවර ජාත්‍යන්තර හෙද දිනේ පැවැත්වීමේදී විශේෂත්වයක් තිබෙන්නේ හත්වෙනිදා අපේ කැබිනට් මණ්ඩලය මම හිතනවා මේක අනුමත කළා සම්පූර්ණම උපාධි මේ හෙදියන්ට උපාධියක් ලබා දෙයි හෙද ජාපික හෙද විශ්වවිද්‍යාලය බවට අනුමත කළා. ඒක දැන් ප්‍රකාශයට පත් කරනවා හෙට මැයි මාසේ 12 වෙනිදා ප්‍රකාශයට පත් කරන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සුරතින් පත් කරනවා. මේක හෙදකාරී මණ්ඩලය ලැබපු ලොකුම ජයග්‍රහණයක් වන අපර රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම රන් හෙද ඉතිහාසයේ රන් අකුරෙන් ලියනවට කිසිම සැකයක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. එහෙමයි ප්‍රසන්නාස. යමෙක් ගිලුණුට උපස්ථාන කරයිද හෙතෙම මට උපස්ථාන කළා හා සමානයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ හෙදකම පිළිබඳව තිබෙන ඉහළ වටිනාකම අපේ ඉතිහාසෙන්නම් අපි අවබෝධ කරගෙන තියෙන්නේ. කෙසේ වෙතත් ජාත්‍යන්තර හෙද දිනේ නිමිති කරගෙන ශ්‍රී ලංකාව ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්නේ කොහොමද? සහ මෙවර තේමාව මොකක්ද? මම කැමති අශෝක අබේනායක මැතිණිය අපිත් එක්ක සාකච්ඡා කරන මේ අධ්‍යක්ෂ හෙද අධ්‍යාපන සෞඛ්‍ය අමාත්‍යාංශය. ඇතර මොකද්ද මේ වතාවේදී ජාත්‍යන්තර තේමාව? අපි දන්න හැම අවුරුද්දකම නව තේමාවක් අරගෙන එනවා. මොකද්ද මේ වතාවේදී තේමාව? සුබ දවසක් ඔබ සියලු දෙනාටම. විශේෂයෙන්ම ස්තුතියන්ත වෙනවා ජාතික රූපවාහිනී සේවයට අපට මේ වන් අවස්ථාවක් ලබා දීම. මම හිතන්නේ මේ හෙදියට දක්වපු උපහාරයක් මේ කියන එක. ඇත්තටම මේ වසරක් පාසා පවත්වන හෙද දිනේ විශේෂ තේමාවන් තියෙනවා. මෙවර හෙද දිනේ තේමාව අපේ අනාගතය, අපේ හෙදිය කියන්නේ our future, our nurses. ඒ කියන්නේ හෙදිය තුලින් අනාගතය කොහොමද, අනාගතයේ සෞභාග්‍යත්වයට ළඟා වෙන්නේ කොහොමද කියන එක. ඒ ගැන මම විශේෂ විග්‍රහයක් කරනවා නම් පසුගිය වකවානුව තුල අපි දැක්කා මේ කොවිඩ් වසංගතයත් සමග ලෝකේ විශාල සංඛ්‍යාවකට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කර්තව්‍යයේදී පළමු පෙළ සේවා සපයන්නියක් හැදියට හෙදිය ලොකු කාර්යභාරයක් කරා. ඒ වගේම තමයි මේ හෙදිය තනි පුද්ගලයෙකුට සේවාවක් ලබා දෙනවා වගේම ඒ පුද්ගලයා තුළින් ලැබෙන සේවාව පුද්ගලිකව, පවුලට, ඒ වගේම ප්‍රජාවට සමස්තයක් හැටියට ගත්තහම සමස්ත ලෝකවාසී ජනතාවටම හෙදියගෙන් සේවාවක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ හෙදිය වෙනුවෙන් කරන ආයෝජනයක්, ඒක හැමදාටම කරන ආයෝජනයක් වෙනවා. ඒ අනුව තමයි හෙද අධ්‍යාපනය තුළින් හෙදිය බලගැන්වීම අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. අව නර්සස් අව ෆියුචර් එහෙම නැත්නම් මේ අනාගතය කියන තුලින් එක තුලින් දකින්නේ අපි හෙදිය සවිමත් වීම සහ හෙදිය සවිමත් වීම තුලින් සමස්ත ලෝකවාසී ජනතාවට ලැබෙන සේවාව කුමක්ද කියන එක. ඉතින් මේ හෙදියගේ අනාගතය මත, හෙදියට ලබා දෙන අනාගතය මත ලෝකවාසී ප්‍රජාවට ඉමහත් සේවාවක් සැපයෙනවා. ඉතින් ඊට සමගාමීව ලංකාවෙත් අපි නොයෙකුත් වැඩසටහන් කරගෙන යනවා. අපේ ගරුනායක ස්වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉතාමත් ඉදිරියට අරගෙන ගිය මෙම අධ්‍යාපන තත්ත්වයේ ඉහළ නැංවීම, ඒ කියන්නේ උපාධිධාරීන් මට්ටමට හෙදියන්පත් කිරීමට සූදානම් වීම තුලින්ම මෙම තේමාව පෝෂණය වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ උපාධිධාරී හෙද නිලධාරිනියකට තියෙන වටිනාකම ලෝකයේ ඉතාමත් මිහලයි. 2030 වසර වන විට උපාධිධාරී හෙදියකට තියෙන වටිනාකම තව තවත් වැඩි වෙනවා. 2050 වෙනකොට ඊටත් වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ දුරදක්නා නුවණින් යුක්තව මේ කටයුත්ත ආරම්භ කිරීමට ලැබීමම මම හිතනවා ලොකු වාසනාවක් කියන එක. ඒ තුලින් අපට පුළුවන්
ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙන්ම ලෝකවාසී ජනතාවටම ඉමහත් සේවාවක් සිද්ධ කරන්න මේ හෙදියගේ අනාගතය සවිබල ගැන්වීම කියන්නේ හෙදිය විශේෂයෙන්ම රෝගියෙක් බාර ගන්න අවස්ථාවේ ඉඳලා එම රෝගියාගේ අවසාන මොහොත දක්වා සෞඛ්‍ය අභිවර්ධනය ඒ වගේම රෝග නිවාරණය සාත්ව සැපයීම සහ පුනරුත්ථාපනය කියන අනගි සේවාවන් හතරකින් මේ වගකීම් හතරකින් මේ හෙදිය සේවාව සපයනවා ඒක අදෘශ්‍යමානයි ගොඩක් අයට පේන්නේ නැහැ මේ හෙදිය කරන නිහඬ සේවාව ඒ සේවාව බලගන්වන්න අපට හැකියාව ලැබෙනවා මේවන් කාර්යයන් තුලින් ඒ තුලින් ඒ කියන්නේ මට මේ වෙලාවේ මතක් වෙනවා කියන්න එක්තරා තැනක කියවෙනවා විශේෂ පාඩයක් තියෙනවා හෙදිය තමා පුද්ගලයෙක්ගේ ජීවිත ගමනේ ඇස් ඇරෙන තැන ඒ කියන්නේ උප්පත්තිය සිද්ධ වෙන තැනත් ඉන්නේ හෙදිය ඒ කියන්නේ ඒක ආශ්චර්යයක් ඒ වගේම තමා මරණය සිද්ධ වෙන තැන ඒක ඉතාමත්ම දුක්ඛදායක අවස්ථාවක් මේ අවස්ථාවටත් ළඟ ඉන්න කෙනා හෙදිය ඒ කියන්නේ nurses make intimate journey with their clients from the miracle of birth to mystery of death කියලා කියනවා ඒ කියන්නේ මේ හෙදියගේ වෘත්තීය අවශ්‍යතාවය දුක්ඛදායක අවස්ථාවල වගේම සතුටුදායක අවස්ථාවලත් අවශ්‍යයි. එහෙමනම් මේ හෙදිය අධ්‍යාපනය තුලින් බලගැන්වීම හෙදියගේ අනාගතය ගැන තවදුරටත් සැලසුම් කිරීම කියන එක මම හිතන්නේ සමස්ත ලෝකවාසී ජනතාවටම කරන ලොකු සේවයක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව ඊට සමගාමීව මේ තමයි අපි මේ කටයුතු ටික සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට අවශ්‍ය සහයෝගය ලබා දුන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යතුමාතුළු සමස්ත කාර්ය මණ්ඩලයම ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙන අනාගත සුව සේවාව ඉතාමත්ම දැනට වඩා හොඳින් දැනටත් හෙදිය ඉතාම අතිමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා හෙද සේවාව නිහඬව මේ සේවාව කරන්නේ ඒ සේවාව තවදුරටත් වර්ධනය වේවි කියලා අපි විශ්වාස කරනවා. අතන ප්‍රායෝගිකවම කතා කළොත් එහෙම දැන් මේ ලංකාවේ හෙද සේවාවේ තර්ම පිළිබඳව මේ පසුගිය සතියේ ඇතුළත කාල සීමාවේ දවස් 3ක් මම ප්‍රායෝගිකව ඉතාමත්ම හොඳින් අත්දින්දා. අපි මම රැඳෙන ඇඳේ ඇඳ සකස්සන තැන ඉඳගෙන කිසිම විදියකින් රෝගියාට ඒ අවස්ථාවත් ලබා නොදී ඒ මහන්සියවත් ඉතිරි නොකොට සියල්ල මම කල්පනා කළේ කොහොමද මේ තරම් මිනිස්සු මහන්සි වෙන්නේ කියලා. ඇත්තට මේක වගේ කළ යුතු කාරණාවක්. W. කීර්තිරත්න මහත්මයාත් එක්ක මම කැමති සාකච්ඡා කරන්න. එතුමා පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ විදුහල්පතිවරයා හැටියට වැඩ කටයුතු කරනවා. සහ තවත් මානයන් කිහිපයකදී අපිට එතුමා මුණ ගැහෙනවා. ශ්‍රී ලංකා හෙද සභාවේ ගරු සභාපතිවරයා හැටියටත් ශ්‍රී ලංකා හෙද සංගමේ ගරු ලේකම්තුමා හැටියටත්. දැන් අර මම කිව්වා වගේ රෝහලට යන රෝගියෙක්ට ඩිප්ලෝමාදාරි හෙද නිලධාරිණිය වෙනුවට උපාධි ධාරිණී හෙද නිලධාරිණියක් මුණ ගැහුණාම මම රෝහලට හෙට ගියොත් මට මොන වගේ වෙනසක් දැනෙද ප්‍රායෝගිකව අපි කතා කළොත් මේක මට මොන වගේ වෙනසක් දැනෙන්න පටන් ගනීද සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා ඇත්තටම හෙද සේවාව මුලදී ආරම්භ වුණේ සහතික පත්‍ර ඒ වගේම ඊළඟට දැන් ඩිප්ලෝමා ඊළඟට විශ්වවිද්‍යාල මට්ටමින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන විදිහට දැනටමත් ඒ තත්ත්වයන් තියෙනවා ලංකාව තුලත් නමුත් ලෝකේ බොහෝ රටවල ගත්තොත් එදා අධ්‍යාපනයේ මූලික සුදුසුකම වෙන්නේ උපාධි අධ්‍යාපනය. ඉතින් විශේෂයෙන් ඩිප්ලෝමා ධාරි හෙදියක් සහ උපාධි ධාරි හෙදියක් අතර ඇත්තටම ලොකු වෙනසක් අපිට දකින්න වෙන්නේ අධ්‍යාපනික පැත්තෙන් සහ ඔවුන්ගේ චින්තනය න්‍යායික වශයෙන් හැම පැත්තකින් හිතලා තීරණ ගැනීම ඒ ආකාරයෙන් අපිට හිතන්න පුළුවන්. නමුත් ලොකු වෙනසක් ඩිප්ලෝමාදාරි හෙදියක් සහ උපාධිධාරි හෙදියක් අතර දකින්න බැරි වේ එකවරම. නමුත් ක්‍රමයෙන් ඔවුන්ගේ දායකත්වය උපාධිධාරි හෙදියක් මේ සේවාවට පිවිසුනාට පස්සේ ඔවුන්ට ඉදිරියට යාමේ අවස්ථාව තියෙනවා අධ්‍යාපනික වශයෙන්. ඒ කියන්නේ පශ්චාත් උපාධි ඊළඟට උසස් උපාධි දක්වා ගිහිල්ලා මේ හෙද සේවාව පිළිබඳව ඉතා ගැඹුරින් අධ්‍යයනය කළා එතනින් වඩා හොඳ සේවාවක් රෝගීන්ගේ සෞඛ්‍ය නංවාලීම සහ ඔවුන්ගේ සුවපත් වීම සඳහා වැඩිදායකත්වයක් හෙද සේවාවෙන් ලබා දෙන්න පුළුවන් විශේෂයෙන්ම හෙද පර්යේෂණ තුළින් අනිකුත් අංශ එක්ක සම්බන්ධ වීම තුළින් වඩා දියුණු ඉතා ගැඹුරින් හිතලා කල්පනා කරලා කටයුතු කරන රෝගියා වෙනුවෙන්
මනා සේවාවක් ඉෂ්ට කරන පිරිසක් ක්‍රමක්‍රමෙන් අපිට දිනු කරන්න පුළුවන් ඒ වගේම විශේෂයෙන් අපි උපාධි අධ්‍යාපනය තුලින් බලාපොරොත්තු වෙන ජාත්‍යන්තර මට්ටමට මේ සේවාව ගෙන යාම. ඒතර අපි අද ගන්නවා විශේෂයෙන් අපේ ඉතා දක්ෂ ඩිප්ලෝමාධාරී හෙදියන් උපාධිය නැති නිසා දිනු රටවල පහළ මට්ටමේ හෙද සේවාවන් වලට සහ විශේෂයෙන් සාත්තු සේවක මට්ටමේ රැකියාවන්ට යන්න සිද්ධ වෙන සමහර විට ඔවුන්ගේ අවශ්‍යතාවය. නමුත් ලෝකේ බලාපොරොත්තු වෙන්නේ උපාධි මට්ටමේ හෙද ඉදිරි වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සහ වඩා හොඳ වපසරියක් තුළ ඔවුන්ට කල්පනා කළ කටයුතු කරන්න පුළුවන් වීම තුනේ. ඒ වගේම විශේෂයෙන් න්‍යායික පැත්ත වැඩිපුර දියුණු වෙන උපාධි හෙදියෙන් එක්ක එතකොට පරිශන පැත්තට වැඩිපුර ගිහිල්ලා මේ හෙද සේවාවේ දැනුම නවමානයන්ට විකාශනය කරන්න මේ උපාධි සේවාව තුළ පුළුවන් වෙනවා. විශේෂයෙන් ඩිප්ලෝමාධාරී තත්ත්වයේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සේවාව තුළ තියෙන මේ ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික වශයෙන් සේවාව හොඳින් ඉෂ්ට කිරීම. ඒ නිසා එකපාරට අපිට උපාධි සේවාවක් කරා කියලා ලොකු වෙනසක් අපිට එකපාරට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ක්‍රමයෙන් හෙද සේවාව දියුණු මට්ටම සඳහා ගෙනියන්න මේ උපාධි මට්ටම ඉතාමත් අත්‍යවශ්‍ය තත්වයක තමයි අද තියෙන්නේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන් රාජ්‍ය සේවක තත්ත්ව සංගමයේ ගරු ස්වාමීන් වහන්සේ වසර 30ක ඉඳලා මේ උන්වහන්සේට මේ සඳහා දැක්මක් තිබ්බා. නමුත් ඔබත් දන්නවා ඇති අපේ රටේ බොහෝ වේදිකාවල ගෘහ සේවිකාවන් නැතුව වෘත්තිකයන් රට යවන්න කියලා කතා කරාට ඒ පිළිබඳ සැලසුම් සහ මට්ටමින් ඒ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා තමයි අද මේ තත්ත්වයත් එක්ක අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. නමුත් සංගමයත් ස්වාමීන් වහන්සේත් මේ ඉදිරි දැක්මත් එක්ක කටයුතු කරපු නිසා කෙසේ හෝ අද වෙන විට මේ උපාධි සිහිනේ අපිට සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ එතකොට ජාත්‍යන්තරයට යනකොට වඩාත් ඉහළ වෘත්තිමය භාවයක් සහිත හෙද නිලධාරණයක් නිර්මාණය කරගන්න ලෝකේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත හෙද නිලධාරණයක් නිර්මාණය කරගන්න මේ කටයුතු වඩාත් නිවහල් වේවි. විතරක් නෙවෙයි දේශීය යාන්ත්‍රණය ඇතුළෙත් වඩාත් හොඳින් න්‍යායාත්මක දැනුම වඩාත් හොඳින් ඇකඩමික් ලෙවල් එකේ තමත්ම හොඳ මට්ටමකට ආවට පස්සේ ඒකේ ප්‍රතිලාභය අනිවාර්යෙන්ම රෝගීන්ගේ ජීවිතවලට බද්ධ වෙනවා. ඒක අපිට දැනෙන්න තව ටික කාලයක් යයි. මේ සියල්ල මැද්දේ තමන්ගේ ජීවිතේ වැඩිම කාලයක් හෙද සේවාවත් එක්ක ගත කරන එතකම හෙද සේවාව පිළිබඳව ලංකාවේ බොහොම හෘදයාංගම හැඟීමක් ඇති කරන මූලික වෙච්ච නිලධාරිනිය හැටියට ජාතික පූර්ව කිරුම නිලධාරිනිය පුෂ්පරම්යන හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ තියෙන අත්දැකීම් එක හරස් කඩක් විදිහට අරගෙන බැලුවම එදා ඉඳන් අද දක්වා හෙද සේවාව තිබුණු තත්ත්වයත් එක්ක සංසන්දනය කළ බැලුවම අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන ඔබට හරස් කඩක් සේ හොඳින් දකින්න පුළුවන් නිලධාරිනියක් කොහොමද මේ තත්ත්වයන් දෙක දකින්නේ? ඔව්, අපි වර්තමාන ෆ්ලොරෙන්ස් නයිටින්ගේල් මැතිගේ පරපුර නියෝජනය කරන පුද්ගලයන් හැටියට තමයි අද මේ පුටුවේ වාඩිලා සිටින්නේ සහ ඒ දිනේ සමරන්නේත් ඒ සම්බන්ධයෙන්. අපි දන්නවා මේ ලංකා ඉතිහාසය ගත්තොත් ඈත අතීතයේ ඉඳන්ම අපි විවිධාකාර වසංගත තත්ත්වයන්, විවිධාකාර ආපදා, විවිධාකාර රෝග තත්ත්වයන්, ඒ කියන්නේ ලාද්‍රු, මැලේරියාව වගේ බොහොමයක් රෝග තත්ත්වයන්ට මුහුණ දීපු පිරිසක් අපි. හැබැයි මෙහිදී සෞඛ්‍ය සේවාවේ කොඳු නාරටි හැටියට හඳුන්වන හෙද නිලධාරිනිය තමයි ඒ සියලුම රෝගීගේ ජීවිත සුරක්ෂිත කරන්නට පෙරමුණ ගත්තේ කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා මම පළමුවම හෙදියක් හැටියට මේ රටේ සමස්ත නයිටින්ගේල් වරියන්ට හිස නමා ආචාර කරනවා. මොකද ඔබ ඔබේ ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ පුරවැසියන්, රටවැසියන් ජීවත් කරන් ඔබේ පවුල අමතක කරා, ඔබේ හැම දෙයක්ම අමතක කළා. සමහරක් වෙලට ඔබ ඔබේ ජීවිත පරිත්‍යාග කරලා මේ රෝගීගේ ජීවිත ඔබ බේරගත්තා. අපේ අශෝක මැඩම් කිව්වා වගේ ඒක හරිම අදෘශ්‍යමානයි. නමුත් හෙදියව කවදාකවත් ගෞරවාන්විත සේවාවක් හැටියට හුඟක් අයගේ ප්‍රකාශ කරන්නට මැලි වෙනවා. නමුත් ඔබේ ජීවිත සුරක්ෂිත කරන්න ඉපදීම සිට මරණය දක්වාම ගත කරේ ඔවුන්. අපි දන්නවා අපි හුඟක් වෙලාට අමතක කරනවා හුඟක් දේවල්. නමුත් මේ හෙදියක් තමාගේ ජීවිතේ වාට්ටුවක් කියලා කියන්නේ රටක්, රටක් පාලනය කරනවා කියන එක එසේ මෙසේ කාරණාවක් නෙවෙයි. විවිධ රෝග තත්ත්වයන්, විවිධ පුද්ගලයන්, විවිධ පරිසරයේ, විවිධ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් සියල්ලම නියාමනය කරලා කළමනාකරණය කරනවා කියන්නේ පුදුමාකාර කොඳ වැටපලක් එතනට තියෙන්න ඕනේ. එතන කිසිම වරද්දක් රෝගියාට වෙන්නට බෑ. සියලු යුතුකම් අයිතිවාසිකම් රකිමින් රෝගියාගේ ජීවිතය සම්පූර්ණ සුරක්ෂිත කිරීමේ බලය ඇය විසින් ප්‍රසාරණය කළ මුළු
පළාතටම. ඉතින් ඔබ හිතන්න ඇය මොන තරම් රාජකාරිමේ වශයෙන් වගකීමක් දරාගෙන සිතගත මනස එක්තැන් කරගෙන තමගේ රෝගියාගේ ජීවිත සුරක්ෂිත කරලා තියනවාද කියලා දශක තුනක යුද්ධයක් කියන එක අපිට ලඝු කරන්න බෑ. අවුරුදු 30ක්. මේ අවුරුදු 30 තුල අපි ජීවමානව ඒ රෝගින්ගේ ජීවිත සුරක්ෂිත කරා. මේ අත්තලින් අපි කීයක්නම් රෝගින් මේ සෑම අතකින්ම කී දෙනෙක්ගේ ජීවිත අපි බේරලා ඇද්ද? ඒ පින මැති අපිට මේ හෙද සේවාව මේ පන්නරේට ලබා ගන්නට. නමුත් ඔබ දන්නවා අපි හිතන තරම් සුමට හෙද සේවාවක් අපිට තිබ්බේ නැහැ. එතනදී අපිට මුරුත්ෙට්ටුවේ නායක ස්වාමින් වහන්සේ අපේ පිනට පහළ වෙන යතිවරණයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ 1966 ඉඳන් අද දක්වා කරපු සේවාව වචනයකට ලඝු කරන්නට බෑ. ඔබ දන්නවද? උන්වහන්සේව කැඳවා ගත්තේ හෙද නිලධාරණයක්. 1960 ගණන් වල වහල් සේවාවක තිබ්බ හෙද සේවාව. පැය 12ක රාත්‍රි සේවාව. ගෙයක් දොරක් නැහැ. දරුවෙක් මල්ලෙක් නැහැ. පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ. කොහොමද දින 12ක් රාත්‍රි සේවය කරන්නේ? පැය 12ක් කොහොමද සේවාව කරන්නේ? දින 14ක් රාත්‍රි සේවාවේ සම්පූර්ණ වහල් සේවයන් හිටපු ඒ හෙදියන් අපේ නායක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳ වැටලා කෝ ස්වාමීන් වහන්සේ අපි වෙනුවෙන් පෙනී සිටින්න. ඒ නිසයි ඒ පෙනී සිටපු ගමන අද විශ්වවිද්‍යාලය දක්වා ගෙනෙන්නට උන්වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලෙම කැප කරේ හෙද සේවාවට. හුඟක් අයට ප්‍රශ්නයක් තියෙනට පුළුවන් මේ හෙද සේවාව තුළ කුමක්ද නායක ස්වාමින් වහන්සේ කෙනෙක් කරන්නේ? නමුත් උන්වහන්සේ අපි නිසා ප්‍රහාරවලට ලක් වුණා, සිපිරිගයට ලක් වුණා, ජීවිතේ බොහෝම නිඳ අපහාසවලට ලක් වුණා. නමුත් මේ හෙද සේවාව වෙනුවෙන් උන්වහන්සේ කරපු කේවාව මට උන්වහන්සේ මට පස්සේ වනිත් දන්නේ මම මෙහෙම කතා කරා කියලා. නමුත් අපි එක ස්මරණය කළ යුතුම අපේ වගකීමක් වෙන නැත්තම් උන්වහන්සේ නැත්තම් කවදාවත් සහතිකේ ඩිප්ලෝමා කරන්න බෑ. ඩිප්ලෝමාවේ අපි හෙද කවුන්සිලේ අපිට පිටවන්න බෑ. ඒ වගේම විශ්වවිද්‍යාල ගමන අපිට එන්නට බෑ. මේ හැම දෙයකම පිටිපසින් සිටපු අදෘෂ්ටමාන විඳ නොහැකි බලවේගයකම මුරුත්වේ නායක ස්වාමීන් වහන්සේ නිසාමයි අපිට විශ්වවිද්‍යාලයේ කියන සිහිනයත් අපිට ළඟා කරගන්න හැකියාවක් ලැබෙන. ඇතින් උන්වහන්සේට නමස්කාර පූර්වක හෙද සෑවෙනු ස්තුතිවන්ත වෙනවා. මොකද අපිට ලොකු හිණයක් තිබ්බා. අපි අවුරුදු 3ක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට කිසිම වළංගුභාවයක් තිබ්බේ නැහැ. ඒක සහතිකයක් පමණයි. නමුත් උපාධියක් කියන එක සම්පූර්ණම අනිත් පැත්තටම අපේ වෘත්තිය පෙරලෙනවා. ඒ පෙරලීම තුළ සම්පූර්ණ ප්‍රතිලාභ ලබන්නේ රට සමාජය සහ රෝගියා කියන කමතක් කරන්න එපා. ඒ තුළ විශාල මේ විදේශ විනිමය, විශාල රට ආරක්ෂා ප්‍රමාණයක් මේ ලෝකෙට දෙන්න පුළුවන් ඉහළම ඉල්ලුමක් දෙන්න පුළුවන් වෘත්තියක් තියාගෙන අපි නිකන් ඉන්නවා. හොඳයි, දෙමේ සියල්ලත් එක්ක නැවතවතාවක් ගෞරවනීය සොන්ඩර් මහන්ස, දැන් හෙද නිලධාරණයකට උපාධියක් හිමවීම පමණින්ම ඔබ වහන්සේ මෙතුවක් නියෝජනය කළ මේ ශේත්‍රයේ සමස්ත ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහැ. හෙට ජාත්‍යන්තර හෙද දින සමරමින් කටයුතු කරන සූදානම් වන මොහොතේදී තවදුරටත් හඳුනාගෙන තිබෙන ඇය සම්බන්ධයෙන් තවදුරටත් විසඳාගත යුතුයි කියලා තිබෙන කාරණා කිහිපයක් මතක් කිරීමත් වැදගත් වෙයි. මොකද නිරන්තරයෙන් ඔබ වහන්සේ හඬ නැගුවේ මේ කාරණා වෙනුවෙන් වෙන නිසා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙන හෙදියන්ට උපාධියක් ලබා දීලා කියත් අපි සඳහන් වෙලාම තියෙනවානේ විද්‍යා දදාති විනයං. ඇත්තෙන් අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මේ මනුෂ්‍ය සමාජය තුළ මිනිසුන්ගේ විනයයි. විනය ඉතාම අවශ්‍යයි. දැන් බුදුහාමුදුරුවෝ තරම් විනය ගැන කතා කරපු කෙනෙක් නැහැ. අපි මේ හෙද සේවාව ගැන කතා කරනකොට ඉතාම විනය අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට යම් කිසි පුද්ගලයෙක් උසස් අධ්‍යාපනයක් ලබන්ට ඔහු තුළ ඒක විනයත් වර්ධනය වෙන්නට මේ උගත්කම ලබන්ට උපාධිය සහතිකය ගැනීම නෙමෙයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ සේවාවේ ව්‍යාප්තිය, සේවාවේ සංවර්ධනය, සේවා කොතෙක් දුරට ඇගෙන් හෝ ඔහුගෙන් මේක සිද්ධෙනවා අපේ තියෙන අපේක්ෂාව. ඒ නිසා තමයි අපි ශ්‍රී ලංකාවේ හෙද නිලධාරීන්ට උගත් කමෙන් උපාධියක් ලබලා දීලා ඒ උපාධිය තුළින් මම හිතනවා අපේ ශ්‍රී ලංකාවට ලොකු මේ කියන මොකද මේ විනිමය විනිමයක් අපට ගලා එන්නත් පුළුවන්. මොකද හේතුව අද හුඟා දුරටම හැම රටකින්ම වාගේ හෙදියෝ යනවා සේවය කරන්නට. මම මුලින් මතක් කළා වගේ ලංකාවේ හෙදෙලදා ඉසාම ඉහළ මට්ටමක බැජෙම වෙන්නේ. ඒකෝට ඇත්ත වශයෙන්ම කියනවා අද අපේ රට ආර්ථිකත්වයෙන් ගොඩාක්ම දුර්වල මොකේට ගලා තියෙන නිසා මේ
උපාධිය ලැබලා දීලා විශ්වවිද්‍යාලයක් ඇති කරලා තියලා ඒ තුලින් අපේ ලංකාවේ ආර්ථිකයට සාල මෙවරක් සිද්ධ වෙනවා. ඉතින් ඒකම අපි බලාපොරොත්තු වෙන්නේ උපාධිය ලැබලා දීලා හෙදියොත් උපාධිධාරීන් කියන මට්ටමට රටේ ප්‍රසිද්ධ කරන්න නෙමෙයි. ඇගින් ඔහුගෙන් සිද්ධ වෙච්ච සේවාව තවදුරටත් මේ තමන් ලබාගත් උගත්කම් දැනුම මිනිමෙන් වර්ධනය කිරීමෙන් මේ රටේ අහිංසක ජනතාවට නිර්ධන පන්තියේ ජනතාවට ඔහුගේ සේවය තවත් දිගුණ තිගුණ වීමට අපිට මතක් වෙලා බලන්නට තිබෙන පොඩි අවස්ථාවක් දෙන්නට ඒකද හදේ සෝන අපි සාකච්ඡා කරමින් හිටියේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ඒතික විදේශ විනිමය ලංකාවට ගෙන ආ හැකි හෙද සේවාවක් පිළිබඳව අපි කතා බහ කරමින් හිටපු මාතෘකාව අපි ඉදිරියට මෙමු ඔබ වහන්සේ සඳහන් කරමින් හිටපු කාරණා ඒ කියන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති හෙද සේවාවක් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන්වන්නට පුළුවන් හෙද නිලධාරණයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ ඒකම අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ හෙද සේවයේදී බලපුවාම උගත්කම වැඩි වෙන්න මධ්‍යා විහිළට යන්න මිනිසින් දුර තිබෙන්න ඕන දයාව කරුණාව මෛත්‍රිය කියන එක තියෙන්න ඕන. අද අපි සමහර දෙනෙක් උපාධි ලබාගෙන උපාධි ආවරණයක් කරගෙන තමයි ක්‍රියා කරන්නේ. නමුත් මම මෙතෙන්දි බලාපොරොත්තු වෙන හිතකාර මල්ලෙන් උපාධි ආවරණයක් කරගන්නේ නැතුව තමන්ගේ හෙද විදුහලේ පුහුණුව ලබා දුන්න ඒ පුහුණුව තවදුරටත් දෙගුණ එක වර්ධනය කරමින් අර තමන්ගේ ආකල්ප තමන්ගේ දැක්ම පොඩ්ඩක් වෙනස් කරගන්නත් උත්සාහ කරන්න ඕනේ. මොකද අපි අද සමාජෙ පුරුදු වෙලා තිබෙන්නේ තනතුරක් ලැබෙන්න ආඩම්බර වෙනවා මිසක් ඒක ආභරණය කරගන්නවා මිසක් ඒක වටිනාකමට සැහැල්ලු කරනවා මිසක් වැඩ කරන්නේ නැහැ. මෙතනින් මම බලාපොරොත්තු වෙන්නේ අපේ හෙදිනදාරින්ගේ ඔබ යම් කිසි කරුණා දයා මෛත්‍රියක් ඇති කරගෙන රෝගී සාත්ව කළා නම් මේ උපාධි මට්ටමෙන් පස්සේ ඊටත් වඩා ඔබේ ආකල්ප වෙනස් වෙන්නට ඕනේ. ඔබේ ගමන් මගේ වෙනස් වෙන්නට ඕනේ. ඒ ගමන් මගේ වෙනස් වෙනවා කියලා කියන්නේ මොකක්ද නෙමේ රෝගියා කරේ දක්වන ආකල්ප. රෝගියා කරේ දක්වන අපේ සේවාව තවදුරටත් වර්ධනය කරගෙන යන්න පුළුවන්කම තියෙක තමයි දුකම බලාපොරොත්තු වන උපාධියෙන්. එමෙතු එදියන්ට සහතියක් ලබා දී වෙනේ බලාපොරොත්තු. ඔහුගේ ආකල්ප වෙනස් කිනේ බලාපොරොත්තු. එහෙම අපේ අමරණ. කීර්ති රත්න මහත්මයා අපි දන්නවා සාමාන්‍ය මේ වගේ ජාත්‍යන්තර දිනයක් එනකොට එහා සමගාමීව ප්‍රධාන උත්සවයේ විතරක් නෙවෙයි තවත් තවත් විවිධ කාරණා සංවිධානය කරනවා. මොනවද ජාත්‍යන්තර හෙද දින නිමිති කරගෙන ලංකාවේ පවත්වන්න සූදානම් කරලා තිබෙන කටයුතු? ජාත්‍යන්ත්‍ර හෙද දිනේ කියලා අපි එක දිනයක් නම් කරාට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තේමාව තුළින් ඒ වසර පුරාම ඒ තේමාව ඉදිරියට ගෙනියමින් සේවාව වඩා ගුණාත්මක තත්ත්වයෙන් මහජනතාවට ලබා දීම. ඊට සමගාමීව යමින් විවිධ වැඩමුළු විවිධ දැනුවත් කිරීම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා හෙද සංගමය වගේම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ නොයෙකුත් ස්ථානවල රටේ තවත් සැමරුම් උත්සව පැවැත්වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන මේ තේමාව ඔස්සේ යමින් හෙද සේවාවත් සෞඛ්‍ය සේවාවත් ඉහළ මට්ටමකට ගෙන ඒම. ඒ තුළින් විශේෂයෙන් ජාත්‍යන්තර හෙද සංගමය වගේ බලාපොරොත්තු වෙන වගේ ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ බලාපොරොත්තු වෙන ලෝකයේ මිලියන 30ක් පමණ පවතින හෙද හිඟය වැළැක්වීම සඳහා සියලුම රාජ්‍යයන් වැඩි වැඩියෙන් හෙද සේවාව සහ හෙදියන් වෙනුවෙන් ආයෝජනය කිරීම. ඒ තුළින් සෞඛ්‍ය පද්ධතිය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් ඉදිරියේ. නමුත් දැනට දැන් විශාල වශයෙන් දියුණු වෙමින් පවතින රටවල හෙදියන් දියුණු රටවලට සංක්‍රමණය වෙනවා. එතකොට දියුණු වෙමින් රටවල ඇති වෙන රටවල සෞඛ්‍ය තත්ත්වයට මොකද වෙන්නේ කියන එක අපි ජාත්‍යන්තර සංවිධාන කල්පනා කරනවා. ඒ නිසා සියලුම දෙනා විශේෂයෙන්ම රජය සහ ඒ බලධාරීන් හෙද සේවා වෙනුවෙන් වැඩිපුර ආයෝජනය කළ හෙදියන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ දියුණුව අපේක්ෂා කළ යුතු. ඒ තුළින් තමයි අපිට ඉදිරියේ සෞඛ්‍ය සේවාව සංරක්ෂණය කරගන්න වෙන්නේ. මොකද ලෝකයේ වගේම ලංකාවෙත් විශාලම වෘත්තිකයන් පිරිස හෙද නිලධාරීන් සහ ඔවුන් තමයි මේ සේවාවේ හැම අංශයක්ම සම්බන්ධීකරණය කරගෙන ඉදිරියට යන නිසා. ඔව් ඇත්තරම ඒ කළ දැවන්ත කාර්යභාරයේ තරම අර ඉස්සලා පුෂ්පබ සඳහන් කලාකාර දර්ශක තුනක යුද්ධය කාලවකවානුවේදී ශරීර කොටස් ගැලවිලා විනාශ වෙලා එන ජීවිතය ඉස්සරහා තමන්ගේ වෘත්තිමය භාවය හොඳින් ප්‍රකට කරගෙන ඔවුන් වෙනුවෙන් දයාව අනුකම්පාව සහ තමන් උගත් ශිල්පයේ දැනත වතාවක් නෙමෙයි. මොකද කෙනෙක්ගේ
සම්පූර්ණ සිහියම වෙනස් වෙන්න පුළුවන් මේ වැනි දර්ශනයක් ඉස්සරහා බෝම්බයක් පිපිරලා කියලා කිව්වා අපි කිව්වම අපි වාර්තාකරුව අපි නිතර මේ පිටත් කළේ කියලා මේ ජාතික රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට නමුත් එතෙන්දී අපි දැක්ක ඉහළ වෘත්තිමය භාවයක් ශරීර කොටස් ගැළවිලා ශරීර කුඩා කෑලි ගෙනාවේ හැබැයි ඒ හැම තැනකදීම තමන්ගේ මනස නිරවුල්ව තියාගෙන තමන් දත් ශිල්පය වඩාත් හොඳින් දයාවෙන් කරුණාවෙන් ලබා දෙන්න කටයුතු කළ ආකාරය සහ සමහර අර්බුදකාරී අවස්ථා තිබුණා ඔවුනුත් අභියෝගයට ලක් වෙච්ච අවස්ථා මුත් ඒ හැමතැනකදීම තමන්ගේ වෘත්තිමය ගෞරවය වඩාත් හොඳින් රැක ගන්න ඔබ ඇතුළේ අර්ථසදාන කලාකරු නයිටින්ගේල් පරම්පරාවට ලැබුණ හැකියාව අපි බොහොම ගෞරවයෙන් මෙහි මොහොතේදී සිහිපත් කරන්න කැමතියි ඒ නිසා හෙටින් ලැබෙන ජාත්‍යන්තර හෙද දිනේ වඩාත් අර්ථාන්විත එකක් බවට පරිවර්තනය කරගන්න ඔබ හැමතෙම හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය පද වචනයක් එහෙමයි මේ ජාත්‍යන්තර හෙද දිනේ සමරණයේ මොහොතේ මම අපේ හෙදිනදරන්ගෙන් බොහොම කාරුණිකව ඉල්ලන්න කැමතියි අපේ හැම කෙනා තුළම නිසල සිතක් ඇති කරගන්න කසර ටික ඈත් කරගන්න කුසල් රැස් කරගන්නට මේ හිජ සේවාව තවදුරටත් මහත්මේ උතුම් සේවාව බවට පත් කරන්නට කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි කියන්නේ නිසල සිත තුළ කසර නැත කුසල් ඇත කියන එක ස්වාමීන් වහන්සේ නමක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ගරු සභාපති වහන්සේ බවට පත්වීම සමාජයේ යන්තනකදී කතාබහක් බව බවට පරිවර්තනය වුණා. මම හිතන්නේ දැන් ඒකට හොඳම නිදර්ශනය උන්වහන්සේ අවසන් වශයෙන් ලබා දුන අනුශාසනාවෙන් අපිට තහවුරු කරගන්න පුළුවන්කම හම්බෙනවා. මුරුත්තිට්ටුව ආනන්දපේනායක ස්වාමීන් වහන්සේට පාද නමස්කාර ස්තුතිය චිර ජීවනයේ අපේ ප්‍රාර්ථනය. ඒත් එක්කම බොහොමත්ම ස්තුතියි ඩබ්ලිව් ඒ කීර්තිරත්න මහත්මයා විදුහල්පති පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල් නියෝජනය කරමින් ඒත් එක්කම අශෝක අබේනායක මැතිනි අධ්‍යක්ෂ හෙද අධ්‍යාපන සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජනය කරමින් පුෂ්පරම්යනි ඔබට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබ හැම දෙනාම ස්තුතිය පුද කරමින් අපි සමු ගන්නවා මේ කතා බහෙන් අද නුගසෙවනේ අවසන් පෙළ ගැස්මේ ඔබ වෙනුවෙන් සූදානම් කළ සොඳුරු අත්කම් නිර්මාණයක් තමයි අපි